දරුව සරයි සුපින්වත් ඔබ සැමට ජැහටවී ඔස්සේ විකාශනය වන අපිධර්ම දේශනාමාලාේ තවත් එක් දේශනාවක්ශ්‍රණය කිරීම සඳහාය මේ සූදානම. අභිධර්ම දේශනාව සඳහා අපගේ ගෞරෝනිිය ආරධනින් දම් සබා ම්ඩ පෙට වැඩමුවමදාල ඕපාත සමිත විහාරි, ගෞරෝණිය ස්වාමීන් වහන්සේ පාදු නමස්කාරපුූරක පිළිගන්නු ලබනවා. සාධූ සාධූ සාදූ. එසේ නම් ගෞරෝණිය ස්වාමීන් වහන්සේට, අභිධර්ම දේශනාව ආරම්භ කිරීමට පාද නමස්කාර පූරක අප ආරාධනා කර සිටිනවා. ගෞරෝලින් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාධූ සාධූ සාදුූ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්තා චක්හවා ලිසු අත්‍රගච්චන්තු දේවෙතා. සද්දම්මං මුනිරජස්සේ සුනන්තු සගහෙමොක්කෙදන් ධම්ම සවෙනකාලු අයන් බදන්ත ධම්ම සවෙනෙකාලෝ අයං බදන්ත අබිදම්ම සවෙනෙකාලු. අයන් බාදන්ත නමුතස්ස භගවිතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්ස භගවිතුහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගේවේතු අරයහතු සම්මසම්බුද්දස්ස පූජනීය මහා සංගරත්නෙන් අවසරයි. පංවත් මෑණියන් වහන්සේ වාසනාවන්ත ගුණගරුක කාරුණික පින්වතුනී. ගෙවෙන පුං්චි වෙලාවේදී අභිධර්මය හිතට පමුණවා ගන්න වෙරදරණ වෙලාවක්. අබිධර්ම කාරණාවන් ඉගනගන්නකොට ගෙවෙන මොහොතක්ගානයේ පිංමතුනී සෝමනස්ස සහගත ඥාන සම්පියයුත්ත අසංකාරික සිත් පහල වෙනෝ වැටහෙනකොට. වැටහිෙන්නේ නැතිවෙලාවෙයිදී සමහර තැන්තයෙනවා එක පාරට වැටහිෙන් නැති තැන්තිීන. එ ඉතින්දි උපෙක්කා සහගත ඥාන සම්පියයුත්ත සිත් පහළ වෙනෝ ඒ වටහගන්න උත්සාහ කරනකොට. මෙ මහා කුසල් සිත් තමයි මේ වෙලායි වැඩ කරන්නේ. එතකට දැන් සමහර වෙලාවට එක පාරටම හිතට එන්නේ නැතිකාරණා තියෙන්න්න පුළලුවන් අදාළ කරගන්න එපා වැටහෙන්නේ නෑ කියලා හැමත් තැනම සර ගිහිල්ල වැඩක් නෑනේ. අපි නොදත් දේ තමයි ඉගෙනගන්න ටෝනි. නොදන්න ද. අපට තේරනෝනම් ගොඩක්දේවල් අපිට එෙම ඉතරම් නැවත නවතහනනික තේරුමක් නෑ. නොවැටහෙන දේවල් නැවත නෙවතහගන්න අපි උත්සාහ කරන්න ඕන නො ඇසූ කරුණු වහන්න උත්සාහ කරන්න ඕන. ඇසූ කරුණු වැඩිදියුණු කරගන්න උත්සාහ කරන්නු නස් සුතන් සුනාති සුතන් පරියෝධ පේති පිරිසිදු කරගන්න බරනු අහපු දේවල්. කංකං විතරති සැකේ දුරු කරගන්න බලන්ඩ ඕන. දිිට්ටිං උජුම් කරෝතියක හරියටම පිින්මතුනි නිවැරදිවහිතට පමුණුවාගෙන හරිමදී වසිං ඔොලුවට දාගන්නත් ඕන දැන් ගත් හම දික්්ටින් උජුම් කරෝති කරගන්න. එ ඒක නිසා ඒ විදියට කටයුතු කරනකොට තමන්ට සස්සර දුක නැති කරගන්නට අනිවායෙන් උපකාරනු මේ ඔක්කොම අපට පිින්වතුනි යන් කිසි වැඩපිළිවෙලක් තියෙනවද. ලෝකයේ එකක වැඩ පිළිවෙළවල්තිය නවා ඒ වැඩ රැකයාවල්ල උනත්වේවා හැම දේකම් අවසානයේ ජීවත්වීම තමයි ඉලක්කය මේ ජීවිතය ගත කරනකොට දරුව ගැනහිතනොයි මේ දේ ගැනහිත හිතා ේ කටයුතු කරනවා ඒ හැම දේම කරන්නේ ඒ වෙනුවෙන් ජීවත්වෙන්න. ඒ වගේ දැ මේ හැමදේම කරන්නේ මොකටද මේ ඔක්කොම ඉගෙනගන්න මේ දේ හැමදේම කරන්න අපි නිවං දකින්න අවශ්ච කරන දේ මට අපට මේවා දුක්විඳන්න වෙලාතිීන් ඉගෙන ගන්න මේවා නිතර නිතරහන්න වෙලාතිීන්නේ කියන්න වෙලාතිීන්නේ මොකටද මේ අපි සසර ඉන්න හින්දා. සසර කියන්නේ දුකාක්. ඒ නිසා, අපිට මේර් නිවන් දකින්න දුක නැති කරගන්න තියන එකම උපාය ඒ අතාගතසී සද්ධර්මයයි. ධර්මියෙන් තොරව නිවනක් නෑ. සමහර වෙලාවට සමහර ඇත්තු හරි පුදුමයි දෘෂ්ටි ගන්නවා. භාවනාව ඕන නෑ නිවන් දකින්න. බනැහුුවහම ඇති මම එක හාමුරුගෙනෙම්මළඟදී කියනවා. ඉස්සර ගොඩාක් භාවනා කළා මට තේරුණා භාවනා කරල බෑ බණ ඇහුවාම ඇති නිවන් දකින්න එතකොට එහෙම කියනවා පින්මතුනි බ ඇසීම තුළින් තමයි මේී බුද්ධ ශාසන වැඩිම පිරිසක් වන්දැළ තියන්නේ ධර්මස්ශ්‍රවනයෙන් හැබැයි අමතක කරන්න එපා පෙර ජාති සංසාරී ඇත්තු භහාවනා වසයෙන් හිත වඩපුහින්ද තමයි මේ ජීවිත බණපදයක් කනවැටනු මාතරයෙන් ධර්මය අවබෝධ කර ගන්න පුළුවන් වුණේ. මේ ලෝක මේ ශාසනයේ කිප්පාභිකඥ භික්‍ෂූන් වහන්සේ ලාත රග්‍රස්ථාන ලබිය කවු්ද ධාරුචීරිය මහරහතන් වහන්සේ. කිප්පාභික්්ඥයි. වැඩියමට එපා කෙටියෙන් කියන්න කියලාලා දිට්ටේ දිට්ටමත්තම් භවිසතය කියලන්න මේ බණපද කණ වැටනොවත් එක්කම රිහත්යට පත් ව ධාරුචීරිය පැවිදිවෙන්න තරන් වාසනාවක් නැතිවනත් ඒවනාට ජීවත් එන්න වැඩිවෙලාවන් නොතිබුණු නිසා ගවදිනික් කල මරණයට පත්වනු නිසා. පින්මතුන උන්වහන්සේ පිරිනිවන් පෑවා එසේ නමු කිප්පාබි්්‍ය මහරහතන් වහන්සේ ලා අතර විශේස මධාරු චීරිය මහරහතන් වසේ ධාරුචීරිය මහරහතන් වහන්සේ බනපදයක් කහලා භාවනා කල්ල නැත්්තකොට කොයි කාලෙද කාශ්‍යප ලොතුරා බුදුරජාණන් වහන්ස කාල. ශාසනය පිරිහීගෙන යනකොටේ සසුන අපි වීරිය කරන්ඩ ඕන කියල මහ උස ගලකට නැගලා ඉනිමගක් බැඳගෙන ඉනිමගත් පෙරලගෙන ආපහු බහින්න බැරිවෙන්න හත්නමක් භහාවනා කරලා ලොකුසාමින් වහන්සේ පලවෙනි දවජරහත් වන දෙවැනි සාමින් වහසේ අනාගාමය වනා අනිත් පස් දෙනා වහන්සේ ගලවඋඩ වේලිලා අපවත් වුණ. අන්න ඒ පස් දෙනාගෙන් එක් කෙනෙත් තමයි. ධාරුචීරිය කියර කියන්නේ ඉතින් බෑ පෙර ජාති සතරය කොච්චරිකට භාවනා කරලද අපුවත් එනකම්ම භාවනා කරලා ආන් ඒ නිසා භාවනාව කියන්නේ එක ඕන එකක් ධර්මස්්‍රවනයෙන් නමුත් නිවන් දකින්නේ අවසානෙන්නේ විදර්ශනා භාවනාවට එකයි එෙන්නේ ඒකයන්නේ බණහාමෙන් ඉන්නකොට විදර්ශනාවට තමයි වනවබෝධ වෙන්නේ එඒ දහම් කරනු වැටහෙන්න්න ගන්නවා. භහාවනාවෙන් තොරෝ නිවනක් නෑ. බනැසීම එකට භාවනාවට ඇතුල්ලන්න තියන දොරටුවා. ැ නිවන් දොරටුවක්. නිවනට ඇතුල්ලවෙන්න දොරටුවක් එ නිවනට ඇතුල්ලනකොට පිංමතුන විසේසයෙන්ම කොළඹට ඇතුල්ලනකොට පැති කීපයකින් ඇතුල්ලවෙන්න තිනෝ වගේ. ඒ ඇතුල්ලුනත් ඒ ඒ තැන් සමහර වෙලාවට ධර්මස්්‍රවනය පැත්තිෙන් ඇතුල්වෙන්න පුළුවන්. ඒත් අප පහුකරගෙන එන්න වෙනෝ නගර ගම් ආදීදේවල්. ඒ වගේ තමයි ධර්ම සාහකච්ඡාවත් නිවන්දරටුවා. ධර්ම සජ්්‍යායනයත් නිවන්දරටුවක් ධර්ම සම්මර්සනයක් මෙිහි කිරීමත් නිවන්දරටුවක් භාවනාවත් නිවන්දරටක් නිවන්දකින්න හේතුවෙනවා. ඒක නිසා ඒඒක මතගන්න සමහරවෙලාවට මතගන්න දෙයක් නෑමකුත්. මේ ධර්ම ඉගෙනගත්ව ඇත්තන්ට තේරෙනවාක. හකදාන්න කිසිවක් නැත. එනම් බුදුරජාණන් වවාහද සතිපට්ටාන සුත්තරය දේශනා කරලා ඒ ඒවා කරන්න වැඩපිළිවෙලක් පදාරනවද. ඉද බික්කවේබික්කු අරං්ඥ ගතෝවා රුක්කමූලගතෝවා සුන්ඥාගාරගතෝවා පල්ලංකං ආපුජිත්වා උජුංකායම් පනිදාය පරිමුකං සතිංහ පට්ට පෙත්වා මෙහෙම කියලා වැඩපිළි වෙලා ක අපට දේශනා කරලති නවානේ ඇයි ඒහහිනං මානනි බනය වූහාම ඇති ඔක්කොම කියලේ නම් කියන්න තියවුණන. ආන් කැලේකට රුක්ෂමූලයකට සූ්‍යයාගාරයකට ගිල්ල නිවනයිනොන්නො හොම දුෂ්ටි ගන්නවා. සමහර වෙලාවට පින්වතුනි මුලාවෙනෝ ගොඩාදදනෙක් මේ මග වරද්දගන්නවා. වරද්ධගෙන පින්මතුනයේ ඇත්තු අනුන්ට උපදෙස් දෙන්න යනෝ මේ මග යනකොට එහෙම තිනු කලේස ගති පැවතුන් වලට අහුුවෙනෝ. ඉතිං ඒවයින් තුරං වෙන්න මේ අභිධර්මය කියන එක අපට උපකාර වෙනවා. මේ අභිධර්මය කියන එක හැදෑරීම නිසා ඒ මුලාවලට පත් නොවී අපට නිවැරදි මගහි ගමන් කරන්න කවුරු හරි දේශකයන් වහන්සේ නමක් වුනත් දේශනාවක් කරන්න හැරෙනකොට මදන් නොම හා මුදුරු කියන්නේ වැරදිමක් මයි කියලා. එතකොට මේ අභිධර්මය හැදෑරීම නිසා. ඇත්තද හෙම දෙ කියල හොයන්න දෙයක් ඇති වෙන්නේ. ඒක නිසා රැවටීම් වලට අහු වෙන්නේ. සමහර වෙලාවට පින්වතුනී සසරේ බය වුනත් සසරේ බය වුනත් යංකිසි මට්ටමක්තිනෝ ප්‍රකාස කරන්න ඕන විදිහක්තියනෝ. ඌමනාවට වඩා මිනිස්සු මානසික රෝගී බවට ජීවිත එපාවෙන්න තත්ත්වයට පත්කිරීම හොඳ නෑ. එසේ නොකළ යුතුයි. සමාර්වෙලාවට දේශනයෙන් පහුගේ කාලේ මනුස්ස ගහතන පවා සියදිවිහානි කර ගැනීම් පවා සිදත කරගත්තා. දේශනයෙන් මරන්න පුළුවන්. උපසම්පදා භික්ෂුවක් නං බැරිවෙලාවත් එහෙම කළහොත් මරණවන්නංවා සංවන්නේ මරණයවා සමාධ පේජය කියන විදිහට මරණහි ගුණ කියනවනම් මරණයෙහි සමාධන් කරනවනං අම්බෝපුරිසකින් තුයි හිමිනා දුජ්ජීවිතේන මතන්තී ජීවිතා ස්‍ර්‍යාති සෝ. ඒ කෑනේ පින්වත් පුරුසය මේ දුස්කර ජීවිතීන් ඇති වැඩී මකද්දෝබට ඔබ මැරුණොත් ඔබට ඉතාම සේෂ්ටයි. නිදා පබිදියවාගේ දිවිය පුත්තරීක් වෙන්න පුළුවන්. දෙව්‍යංගනාවක්වෙන්න පුළුවන්. මේ ලාමක ජීවිතය අතහරන්න කියල හරි. එහෙම උපදේශයක් දෙනවනං එහෙම නැත් නම් එහෙම මරණය ගුණ කියනවනං ඒ භික්‍ෂුව පින්ංමතුනේ ්‍රචිමතන්ත ජීවිතා සයාත් ඉති චිත්තමනෝ චිත්ත සංකප්පෝ වනක පරියායින මරණවන්නංවා සංවන්නේය. ම කල්පනාවකින් යුක්තව මරණය ගුණ කියන්නේ නම් මරණයවා සමාධපේය මරණයේ සමාධං කරවන්නේ නං අයම්පි පාරාජිකෝ ති්‍යසංවාස පාජිකා පුද්ලයෙක් බවට පත්ව නවා. ඒ මනස්්‍යයා මැරුනොත්ේ නිසා පරාජිකා පුද්ලයෙක් බවට පත්ව නවා. ඇති ඒකනිසා හරි බයානක වැඩ ඒකනිසා මේ ඌමනාවට වඩා මනුස්සේ කුට තිනෝ යම්මට්ටමක් දරාගන්න. මේක කලබලේ කරන්න බැරි බව අපි නැවත නැවත කියේතුයි. හැබැයි නොකර ඉඳීමෙන්න්නම් කොහොමච කරන්න කෙරෙන්න්නේ. අතිධාවනයෙන් කරන්නත් බැරිය. මේක කරන්න තිනි කරගෙන කරගෙන යනකොට අපේ කැමැත්ත බලවච් කැමැත්ත. තියෙන්නට ඕන නිවන්දැකීමී කැමැත්ත. නිවන්දැකීමේ කැමැත්ත පාර්තනාව කිය අපි කියන්නේ මොකක්ද. නිවන් දකින්න පාර්තනා කරනවයි කියලා කියන්නේ. නිවන ගැන්න දැඩි කැමැත්තක් ඇතිකරගෙන සිතීම කියනකයි. ඒ ගැ නැ ඒ ගැන සිතනකොට ඒක ඉතින්ට යන්න දැඩි කැමැත්තක් ඇතිකරගන්න කටයවුතු කරනකොට පත් පාර්තනාවක් නෙවෙේ. අර්ධනාගෙන ඉබේ ලබන්න යන්කිසි අහසෙන් දෙවියන්ගෙන් ඉල්ල නොවාගේ එකක් නෙවෙ දැඩී කැමැත්තක් ඇති කරගෙන ඒ කටයුත්ත කරනකොට අනි වාරම් තමන්ට කවදහරි නිවනට යන්න අවස්ථාව එල වෙනෝ මේ කරන වැඩපිල්වෙල් ඔක්කොටම අනුයාත වෙන නිවනට අනුයාත වෙනවා. එතින් මෙන්නමී අභිධර්මාදී කාරණා අපටේ සඳහ උපකාර වෙනෝ. දේශනාවේ දායකත්වය දරන්නේ මේ උතුම් වැඩසටහනේ දායකත්වය දරන්නත්. ගියවාරී දායකත්වය දරගු පින්වතුම්මයි මාතර සැදහැති පිරිසක් විසින්තමයි ඒ උතුම් පින්කමසිින්දධ කරන්නේ උඩුදුම්බර කාශ්්‍යවසාමින් වහන්සේට දේශකයන් වහන්සේට මහා සංගරත්නයට පර්තනය බෝධයකින් උතුන් නිර්වාන අවබෝධය ලැබේවා කියන පාර්තනාව සියලු දෙවිදේවතාවුන්ට පින්දිෙන් සියලුමියගේ මෞවපියන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන්ට පින් දෙන්න ලෝවාසි සෑම දෙෙනට උතුන් දර්ම අවබෝධියය පිණිස්ස හේතුවේවා කියන පාර්තනාවෙන් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්න ඒ පැතුමන් එලිසිම්ම ඉෂ්ට සිද්ධ වේවා එවගේ පින්වත් හැම දෙනාටත් හැම දෙනාටමත් ධර්මස්්‍රවනය කරන හැ මෝටමත් සුවස නිදුක් නිරෝගී සුවයෙන් සම්මා සම්බුද්ධ ශාසනයෙන් අපරාජිතව විරාජිතව අප්‍රමාදීව පාරමි ගුණ වඩාගන්න වාසනාවම උදාවේවා කියන පාර්තනය ආශිර්වාදය සිද්ධ කරමින් අභිධර්මදේශනාව ආරම්භ කරනවා. තු අදාපට කතා කරන්න තින්නේ. විශේසයෙන්ම එකසිය හැත්තාටවෙනි පිටුව. අභිධර්ම මාර්ගය එකසිය හැත්තාටවෙනි පිටුව. චුතියෙන් පසු ඒ සරීරීහි නැවතසිත් ඇති නොවන නමුත් සත්වයාගේ සිත්පරන්පරාව නොසින්දේ. Death, ofension, scope, see... ැ එතන චේදීදල කියන්නේ. දැන් සාමාන්‍යෙන් අපි මියගියාට පසේ සිත්පරන්පරාව සිදෙන්නෑ. සිත්පරන්පරාව එක දිගටම යනෝ. මෙතනින් තවතැනක ඉපදුනත් මෙතනින් යනකොට කිසිවක් කරගෙන නොගියත්. ඒ සිත්පරන්පරාව මෙතන නිරුද්ධ වෙනකොට එතන හටගන්න ශක්තියක්. ඒකට කියන්නේ මොකක්දද කර්ම සක්තිය කියලා ක කර්ම සක්ති මේ සක්ති විශේෂයත් ඒ සක්තිය පෙන්මතුනි දැන් දිවියලෝකී ඉපදුනත් මෙතන සිත නිරුද්ධ වුණ යන්නෑ මොකුත් ඒළඟට දිවියලෝකී අර සක්තිය බලින් උපදින ොමකක්ද අපට මේ මොහොතේ ඇමරිකා අරමුණු කරන්න පුළුවන් වගේ ංගලන්තිය අරමුණු කරන්න පුළුවන් වගේ වෙනත්‍රට කරමුණු කරන්න පුළුවන් වගේ හිතිං හිත කියන එක ඒ ඒ විදියට පින්වතුනි අරමුණක් කුසලොහෝ අකුසල ගත්තාහම එකට විපාකයක් තියනවා ඒ නැතුව දිවියලෝකි හිතාගෙන හිටියා කියලයානවනෙමි දැන් අපිතම දිවියලෝක යන්න හේතු තියනවන ඒ හේතුවක් මතක් වෙලා එත්තැන උප්පත්තිය ලබනො එක ස්භාවයක් මනුලෝප දෙන්න හේතුකාරණ සැකසිල තියෙනවනම් මනුලොව උපදිනෝ. ඒක තමන්ගේ බැංකුවේ තිීන මුදලේ හැටියට තමයි යන්න. ඒක යන්නේ අනුගාමික නිධානයේ හැටියට තමයි දෙවලොවද උප දෙන්නේ මනුලෝද උප දෙන්නේ. තමන් නරකගති පැවතුන් දෙවුණු කල්ල තියෙනවනම් නරකතැන්වල උපතිය ලබනෝ. ඒක නිසා, මල සත්්‍යයාග නැමත ඉපදීම මැරෙන තැනත්තාගේ ශරිරී කිසිවක් කනාගත භවිට නොයන්නේ ප්‍රතිසන් දිජිත්තය වර්තමාන බවෙන් එහි ගියා එකක් නොවයි. එහෙම අලුත්තෙෙන් පහළොවූවක් කියන ප්‍රතිසන් දිසිත කියල කියන්නේ දැම්කි විපාකයක් වසිෙන් විපාක විඤ්ඥානයක් විදියට තමයි පහළවෙන්නේ. ඊළඟ බව විපාක විඤ්ඥානයක් විදිට පහල වෙන. එදකොට දැන් මේ ආත්මයෙන් චුත වෙනටකොට ඇතිවෙච්ච චුතිචිත්තයට පෙර ඇතිවෙච්ච සි තිීනවන මතක් වෙච්චාර මං කියය බුධිර කරම කරමණිමිති ගතිනෙවෙති වසින් ඒ අනුව ඊළඟ භවීදී ප්‍රතිසන්දිය ලැබෙන්නේ විපාක විඤ්ඥානයක් විදියටයි පහලවෙන්නේ විපාක විඤ්ඥානයක් ගැන සිතක් පහල වෙනවා ඒ එ ඒ විඤ්ඥානය කියන්නේ මොකදද විපාක විඤ්ඥානය කියන්නේ අන්නරමිය යන වෙලාවට පෙනනිිච්චදී අරමුණු කරගෙන හිතක් පහල වෙන්නේ. නැන්නම් දැන් එහි ගිහිල්ල උපත්තිය ලබනවා මෙ හැබැයි මේ සිති අරමුණමකද්ද කිලහුව. අරමුණමකද්ද මල් වට්ටිවේවා, භික්‍ෂූන් වහන්සල වේවා දානොපකරනවේවා මනුස්සලෝ කෙනම්. පාක සත්ත්වයන්ට සත්ව ගාතන නොය කර්ම වේවා මේ වගේ දේවා ඒ සිතේ අරමුණක් නැතුව සිතක් පහල වෙන්නේ නැත අරමුණක් ඇතුවම තමයි සිතක් පහල වෙන්නේ එතකඩ ප්‍රතිසන්දිසිත පහල වෙන්නෙත් අරමුණ කෙල්ලිලා ඒ අරමුණ තමයි පින්මතුන චුතිචිත්තයට අරමුණ වෙච්ච කර්මය හෝ අරමනමිත්ත හෝ ගත්ති නිමිත් එල්ලිල තමයිඉන්න. දැන් අපි නිදාගන්නමයි ගැනීමගත් ඕෝකෙල්ල ඉන්නක තමයි බවුල වගේ කරන්නේ. එතකොට නිදාගන්න ඇගැ ෝක එතකට ඇහැකණනාසිය දිවසරීරය තිබුනත්කන්න තත්ක දැනන්නේ නැත අරකෙල්ලිල ඉන්නේ. ඉති ොහොම එක කිය අප පඊට පසේ. එයි ඒවගේ අව නැවත නැවත එල්ලි එල්ලිින් අවස්ථාවට කියනවා බවාංග කියල එක කියනවා. මුලින්ම හට ගත්ත සිතර කියනවාර පෙරප කර්මය කරම නිමිත්ත ගති නිමිත මොනුව හරි අරමුණ කෙල්ලිලා හට ගත්ත නම් පලමු එම. ඒකට අපි කියනවා ප්‍රති සදිි සිත කියලා. දැන් කරපු දෙයක් උදාහරණයක් වසයෙන් ගත්තහම යමක් කළහම, අපිට එකනික මතක්කයට එන්නේ දැන් ඔන්න අපිහිතමකෝ කාටහරි බැන්න බැන්න එක නැවද නැවත මතක්වෙනන්නේයි කිමුක් උදාහරණයක් වර්ධවාගන්න එපාමි උපමාවක් එක උදාහරණයක්ක කියන්නේ කරපු හින්දනිද මතක්වෙන්නේ දැන් කරපු හින්දනි මතක්වෙන්නේ කළේ නැන්නම් ඔය විපාකී තීද දැන් කරපු හින්ද විපාකයා මොකද පසු තැවීමමාදී දේවල් දැංකෝග මතක් වෙනෝ එතකොට දැන් ඒ මතක්වවී සිත් පහල වෙනවනන් ඒ මතක්වීමට කියනවා පි බවාංග සිටත් කියල ඒ කරපු දේ මතක් වවී කිය එක නිමේ මිතන පසු තැවීම වගේ මතක්වීමක් නමේ මිතන නමුත් කරපු හින්දයි මතක් වුණේ ඒ වගේ තමයි කරපුහින්ද මිය යන වෙලාට අරමුණක්කාවා ඒ අරමුණම එල්ලිලා නැවත මෙතන හිතහට ගන්න ශක්තිය නැතිගල්ලි ඒ අරමුණේමෙල්ලිලා අලුස් භවයක හිතක් අර විදියට හට ගන්න ඔන්න ඕකපති සන්දී පැහැදිලිද ක්ෂණකව සිද්ධ වෙන දෙයක්. මේ නිමේසයකින් අසුරුසනක් ගහන පුංචි කාලයක් තුළදි සිද වෙනද. එ පසි දැන් ඒතනත් පහල වනාට පස තාම නෑ සටගෙන නෑ. කන හටගෙන නෑ නාය හටගෙන නෑ ඒවයි අලුතෙන් අරමුණු ඇවිල්ල නැතිහින්ද මෙයාට ඉන්න තැනත්. හිත හටග පවත්න්න අපට ජීවිත ඉන්ද්‍රී රූපයකිලිකස් තිීනවනි. නාම ජීවිත ඉද්‍රී රූපයකිලෙකට කියන්නේ. සිතේ පැවැත්මක්. ඒ පැවැත්ම තබාගන්න තමයි අපි යඋත්සා කරන්නේ. ඒ නිසා ඒක තමයි අන්නර උපතට ගෙනාපු සිතේ එල්ලිලා නැවත 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 සිත් පහලවේ. තැන් ඊට පස්සේ අමතර දෙයක් අමතර දෙයක් වසෙන් පෙන්මතුනේ ඔන්න, හ කන නාසය දිවසරීරය හටගෙන තිීන. මනෝදවාරය දැන් තිීනු ඒ කරනු එකතු වෙනකොට අලුත් ලෝකයක් නිර්මාණය කරගෙන මෙයා අලුතින් ගන්න වාහාර අලුතින් ගන්න වාහාර අලුතින් ගන්න කොහොමද අන්න අර උපතට අරමුණ විච්චේ විඤ්ඥානය තිය නොන ප්‍රතිසන්දි ඤ්ඥානය අර ඒ පැතිසන්දිි විඤ්ඥානය අරමුණු කරගෙන නැවත නැවත සිත්්පාලගෙන නොනේ බවංග බවංග සිතේ සක්තිමත් බවානුව තමයි අර ඇහින් අරමුණු ගන්නේ ගොදුරු කරගන්නේ කණින් නාසින්දිවෙන් ශරීරෙන් ගොදුරු කරගන්නේ ඒක කැඩපතක් වගේ. බවාංග සිත කැඩපතක් වගේ කැඩපත පැහැදිලිනං හොඳට පේනු පැහදිිනම් අඩුවට පේනු. ඒවාගේ තමයි ඇහිං රූප දකිනවා කණින් සද්ධානව මේ වගේ දෙවලර හිතී තියන ප්‍රභාස්වරකමානුව තමයි මේක සිද්ධ වෙන්නේ. දැංගිතින් ඔොහොම සිද්ධ විවී ඉන්නකොට ඇහි ඔන්න රූපය පෙනෙනශක්තියක් ඇති කරල තින්නේ කොහොමද ඒකත් අර පෙරකරපු උපස්තම්භකවසේදැන් ප්‍රතිසන්ධි විඤ්ඥානය ගෙන දීපු කර්මශක්තියම නිවෙන් පුළුවන්. වෙන කර්මවලින් හරි රෝප පෙන්නන ශක්තියක් අපේ ඒ ප්‍රසාදරූපය තුළ පේටී නොවී. එකනි සිතක් උපදවන්න පෙන්නනශක්තියක්. අස්සවන ශක්තියක්. ආග්‍රාණය කරනශක්තියක් ත්‍රසවිඳින ශක්තියක්. ඉස්පර්ශය ලැබිෙන සක්තියක් අන්නර කර්ම වසයෙන් පිහිටල තියනවා. ඒදී හොඳට පේනවනං හොඳ දෙයක් වසයෙන්. ඒ කර්මශක්තිය මොකක්ද උපස්තම්භක වසයෙන් එන්නේ පෙර සංසාරය පුරුදු කරපු ඇටියට ඒ තමම් පුරුදු කරගත්තු දේ මේ ජීවිතයට බලපානවා හොඳ දේනම් හොඳ විදිට පුරුදු කරගත්තු දෙයක්. නරක විදියට පේනවනං නරක විදිහට තමන් කරපු දෙයක්. යහන්නත්තේමයි ආග්‍රාණයක්ත්තේමයි මේ පෙනෙනවාය එක දකිනවාය අහනවාය ආග්‍රාණය කරනවාය රස්ස විඳිනවාය ඉස්පර්සය ලබනවාය කියන්නේ මොකක්දතකොට විපාක විඳීමක්. අපි විඳීමක් න විධ කරන්නේ. ඒ විපාක විඳනවා. එකොට විපාක විඳනකොට කම්මා විපාකාවත්තන් ඒ විපාක මොනෝද පෙර කරමවල විපාක. අපට පේන්න විපාකයක්. අපට ඇහෙන්න්නේ විපාකයක් අපට ආහග්‍රහණයේ වෙන්නේි විපාකයක් අපට රස ලැබෙන්න්නේ විපාකයක් අපට ස්පර්සිය ලැබෙන්න්නේි විපාකයක්. එතකොට පෞකරපු ඇත්තන්ට කටුක විපාකත් පිංකරපු ඇත්තන්ට හොඳ විපාකත් ලැබෙනෝ පවුකරපු ඇත්තො කියල දිගටම කටුක විාක මනුළුව ලැබෙන්නේ දිගටම පින්ගරපු ඇත්තො කියලා හොඳ විපාකම මනුලුව ලැබෙන්නේ නෑ. දෙවලොව නම් දිගු කල් ලැබෙනෝ කුසල විපාකම අපාඒ අකුසල විපාකම දිගු කල් ලබෙනෝ මනොලොවදී කුසලා කුසල දෙක එක දිගට යන එකත් නෙවෙයි. අපිට අද උදේ කාලයේ කිසිම ඔළුවේ කැක්කුමක් නැතුව. කිසිම අමාරුවන් නැතුව කායික වේදනාවක් විපාකයක් නැතුව කායික වසයෙන් අකුසල පැත්තෙන්. කුසල පැත්නෙන් පාසුකම ලබාදුන්නත් හවස් වෙනකොට ඔළුවේැු බඩේ කැක්කුමක් ඇවිල්ල කායික වසයෙන්. අකුසල විපාක දෙන්නත් පුළුවන් කමතියන. ඒක නිසා මේ කුසල අකුසල දෙක තමයි මේ විපාක විඳවිද යන්නේ. ඉතිං අපට ඒ විපාක වශයෙන් පෙනෙනකොට නැවතසිත් හටගන්නෝ ඒවට කියනවා අපි මොන සිද්ද කියලා කර්ම සිත් කියලා දැම් විපාක සිත් කියල ඒවට කියන්නේ විපාකයෙන් තමයි පැනීමති කරන්නේ ප නැවත සිත් හට ගන්නකොට අපේවට කියනවා කර්ම සිට් කියලා. එදට කම්මා විපාකාවත්තන්ති කර්මයෙන් විපාකය වෙනෝ විපාකෝ කම්ම සම්බවෝ. විපාකයෙන් මොකද වෙන්න ආපෝ කර්මයෙක් ලබා දෙනෝ කර්මය ඇති කරනෝ. ඊට පදි මොකද වෙන්නේ කර්මයක් ඇහින් ආපෝ කර්ම උපද්ද වනවා පනිින් කරම උපද්ද වනවා නාසියෙන් කර්ම උපද්ධ වනවා, දිවෙන් කර්ම උපද්ධ වනවා, සරීරයෙන් කරම උපද්ධ වනවා. හිතින් කර්ම උපද්ධ වනවා. මෙහෙම උපද්ධ වනකට ආපහොමොකද වෙන්නේ විපාකාවත්තන්ති. ආපහවිතින් විපාකයක් ගෙන දෙනෝ. ඒ නිසාමොකද වෙන්නේ තස්මා පුනක් බවෝහෝති. ඒ නිසාමොකද වෙන්නේ. ආපහෝ පුනරු භවයක් ගෙන දෙනෝ ඒ පුනර්භවයද ඒවල් කෝප පවත්තති ඒ නිසා තමයි මෙන්න මේ විදිට ලෝකය පවතින්නේ යන් කිසි කෙනෙක් කර්මය සය කලාන ලෝකයක්තිද නෑ කර්මය සේ කරන්නේ රහතන් වහන්සේ විතරයි වෙන කාටවක් බෑ දෙ කීන බීජාවි රුල් හිච්චන්දා කර්ම නැමති බීජ සම්පූරණයෙන්ම පින්මතුනි නැත්ති කරපුත්තමයෝ ආන්න බලන්න. ඒක නිසා මෙන්න මේක හොඳට අපි තේරුම් කර ගන්නට ඕන. දැන්ගන්නේනම් දැන්ොන්න දන්නොක් අපි විපාකයක් විඳින්නේ. අපි විපාකයේදී අපට ගොඩාත් දුරට ධර්මය ඒගෙන ගන්නකොට ගැටන අරමුණු වලදී පදැකල ගැටිනවනං සද්දහල ගැටිනවනං ගඳ සුවද විඳල ගැටනවන රසවිඳල ගැටිනවනං ඉස්පරසය ලබල ගැටීමක් කෙනවනං කාගිද වරද ? තමාත්ගේ වරද තමාගේ වරද. ආපෝ ගැටුනොම්මකද වෙන්නේ. ආපොහ් වරද කරන්නේ කවුද? ඒත් තමාම ආපෝහදනෝ ගැටන වැද. එකයි වෙන්නේ දන්න කෙනායිට පද මොකද කරන්න මේක මගේ වරදට තමයි පෙනුනිමි මගේ වරදර තමයි මේක ඇහුණේ. මගේ වරදර තමයි මේ දුගද ආවේ මගේ වරදර තමයි මේ කටුක රස ආවේ මගේ වරදර තමයි මේ කටුක වේදන ආවෙ කියලා එත්තනම නිවන්න සමත්වනෝ නොදන්න කෙනා මොකද වෙන්නේ උන්නන් තියන්න හොඳ නෑකී කිය පලිගන්නේ යන්නේ. මෙම කරන්න කී කිය මෙහෙම කරන්න ලෝනකී කියා අපිට මෙහෙමයි කළේ කිය කියයා ඒ විදිට වෛර බඳන්නේ පින්වතුනි මොකද වෙන්නේ නොදන්නකමට. බලනකොට පින්වතුනි හරියට තේරුම් ගත්තොත්. මේ ලෝකෙ වෛරයක් කරන්න පුළුවන්ද. හරියට දේරුගත්ොත්? වෛරයක් කරන්න විදිාන් නෑමොකද හේතු වයිරගන්න ඕන තමන්ට වර කරන්න වෙන්න. අයෝ මාකොරගත්තු දේකින්ම තමයි මෙට මට මේ දේ ලැබිල තියෙන්නේ කියලා තමන්ටම තමයි බැනගන්න වෙන්නේ. නැද්ද. එතකොට ඒ මනුස්සයාට මාවදැක්කහම බනින්න හිතුනේ ගාන්න හිතුනේ. ඒවගේම වරදවා වැඩ කරන්න හිතුනේ? ඇත්තටම මගේ ප්‍රශ්නයක්. ඒ මනුෂ්‍යයාගේ හිතත් වෙනස් වුන. එකයි කළේ මේක හරියට පිින්වතුනි කාන්දමක් වගේ. මෙතන වෙනකොට මෙතන නොමනාකොට තමන් ඉන්නකොට වෙන කෙනෙකුට බනින්න ගහන්න ඉදන. යා කරන්නේ කර්ම රැස්කිරල්ලක් අපි කර්ම විඳවීමක් කරන්නේ. ආන්නේ වගේ වැඩක්තිීන්නේ. ඉති ඒක නිසා යාටස් කවදහරයේ විදිට යනවා අපිත් ආපහු කරම තවස් රැස්කල් අපිච්චනු දෙගොල්ලම යනු. ඒක නිසා මෙන්න මේක නිවන්න අපි තේරුම් කර ගණ්ඩෝනෙ ඒවන් ලෝකයේ ලෝකෝ පවත්තුද. ජුතියට අනතුරුව ප්‍රතිසන්දි චිත්තය ඇතිවම් පෙදානම හේතුව තමයි විපාක දීමට එල්ළඹ සිටි අතීත කර්මයම. මරනාාසන්නේීදී කර්මාදීියෙන් එකක් කරමුණු කරමින් පැවිති කුසලා කුසල ජවනචිත්තයන් හා අවිද්‍යාතෘෂ්ණ දෙකත් ඒඒයාකාරයෙන් ප්‍රතිසන්දියට හේතුවෙනෝ දැ දැ සාමාන්‍ය කර්මාණය අරමගකන් පැවැති කුසලා කුසල ජවන චිත්‍යයන් වගේම අවිද්‍යාතෘෂ්නා දෙකත් දැන් අපිතමක බව තන්හාාව නැත්නම් මනුලෝපදින්නත් බෑ දෙවලෝපදින්නත් බෑ බඹලෝ උපදින්නක් බෑ. තන්හාව තීනකන් තමයි මේ සසර යන්නේ. ඒ නිසාවය රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්්‍යා කියන පින්මතුනේ පහා අනාගාමාරයන් වහසිරත්තිීන. නාගාමයාාරයන් වහන්සේට තියනව රූපරාග. සුද්ධවාස බඹලෝ හරි උපදින්න තින කැමැත්තක් නැන්නම් කොහෙම උපදන්නද. ඒක නැති කරල නෑ උන්නද ප්‍රාණය වෙලා නෑ. අකමැති ට ඕන්න නෑ කියලා නවත් අන්න පුළුව එකන්නෙම ීග. එක හිතෙන් මූලෝත් පාටනය කරන්න ඕෝන එකක්. සම්පූරණෙන් නැති කරන්න ඕෝනකක්. එක නැති කරන්න අර අකමැති කියල ගහක් ලියලාන ගහක් කැපුුවට වැඩක් වෙන්නේ නෑ වගේ. අපි පින්වතුන්නේ අනේ අපි කැමැති නෑ උපදින්න කියලහෙම කපල දහන්න පුළුවන් ඒ කැපල දැම්මට වැඩක්වෙෙන එකක්? නිමි නැවතහට ගන්නෝ. ඒනම් මුලින්ම්මුඋපුටල දාන්න ඕනෑ මුලින්ගුපුටල දාන්න තියන්නේ තන්නාව කොහොමද මෙන්න මේ වැඩපිළි වෙල කරන්න ඕන මොක්ද. ආයතන විදර්සනාව කරන්න වෙනවා විදර්සනාව කරන්න වෙනෝ මොනවද සාමාන්‍යින් විසේසයෙන්ම ඉස්කන්ද විදර් ආයතන විදර්සනාව එස්කන්ද විදර්සන රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියනති රූපකිවාමතන ආයතන ටික ඔක්කොම අයිති වෙන. කට මේ ඔක්කොම යිතියෙන රූප කිව්වා. එතිින් කෝමහරි මෙන්න මේ ඇරූප කියන්නේ මේ පටව්‍යාපෝතය ජවායන හැදිච්ච මේ සාර්හරීරය මේ ඔක්කොම රූප. වේදනා කියන්නේ සියලුම විඳීම්. විඳීම් අනිත්‍ය දුක්කානාත්නවාසින් මේ ඔක්කොම සැප කිය නේව තීනෙ මොකක්ද මටෝන විදිර පවතින් නැති පෙළන දුක්දන දේවල්. මේෝ පිළිබඳ විදර්සනාව. සංා හඳුනා ගැනල සංස්කාර ටිකක් කරශක්තිමත් ජවය සම්පන්නසිත් ජවන් එකන්නේ සංස්කාර කියන්නේ කරන්න හිතෙන ගත්තිය යව යම් යම් ක්‍රියාවලීන් කර සක්ති. ක සච අපි චේතනාව තමයිනි සංස්කාරකයන් ප්‍රදාන වසින් එතකොට සංස්කාරයන් විශේසයම සියවුම් විදිර හඳුනගන්න අමාරුයි අර යමක් කරන්න හිතෙනග අත්ත යවන්න හිතෙනවා මොකටද යවන්න හිතෙන්නේ යමක් ගන්න ගහන්න පුදන්න මේ ඔක්කොටම හේතුවත් තිය නොමතන සක්තියක්න් ඒශක්තියතම යන්නර චේතනාව කියලා කියන්නේ පුදන්නේ යන අතයවන ජේතනාව ගන්න අතයවන චේතනාව ඒ ඒ විදියට ඒක අපට ජේතනාත්මක වසින් පිංමතුනිඒක සංකාර මේවත් අපට ඕන විදියට පවතිනය වන්නේ කෙසෙල් කඳක් වගේ කියලා අරටුනෑ අපි හරියට කරන්න ගියාට කිසි අරටුවක් ඇතිකක් නෙමේ සංකාරා කදලූපම. විඤ්ඥානය කියල කියන්නේ පංවතුනි සිත්ත මවාපානු මායාාවක් වගේ. මවල පෙන්න්නනු. මෙන්න මේවා පිළිමඳව දැනුමැතිකරගන්න විදරසනා භාවනා කිරීම තමයි පිංවතුන ඒත් තුළින් කෝම හරි අල්ලන් නැතිවෙන්න හිත නිරුද්ධ වෙනගැනමේ හිත යංකිසි දවසකදී තන්හාවින් ගැලවෙන ගතියත්වේ නවා. අන්නේ තන්හාවිෙන් ගැලවීමට කියනවා. නැවතහට නොගන්න තත්වයට පත්වීමට කියනවා. රහත් වෙනවාය කියලා. රහත් වෙනවායි කියන්නේ බුදුවීමෙන් මේ ර අරිහත්තයට පත්වීම. නිවනට පත්වීම, රහතන් වහන්සේගෙත් පසේ බුදුරජාණන් වහන්සේගෙත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙත් නිවන කියනෙක් එකයි. බුදුනැ කියල විශේෂ නිවනකුත් පසේ බුදුනැයි කියල වෙනම නිවනකුත් රහත්තුනහින්ද මද නිවනකුත් එහෙමිකක් නෑ. නිවන නං එකයි. ඔක්කොම පින්මතුනී නිව දැක පුත්තමෝ. හැබැයි ඒ අරිහත්තයට පත්වීමත් එක්ක ම අප බුදුරජාණන් වහන්සේට සරවඥතාඥාණය පහළවන. සර්වඥතාඥාණය පහළවන නිසා තතාගතයන් වහන්සේට සබ්බ්ඥූ කියන වච්චනය සර්වඥන් වහන්සේ එහෙම නැත්නං තුන්ලෝ කාග්‍රවෝ තුන්ලෝම ඉන්න ග්‍රූ උතුමන් වහන්සේ තමන් වහන්සම ධර්මය අවබෝධ කළ බැම බුදුරජාණන් වහන්සේ කියලෝ විදිර නම හැඳන්නවට රහත් බව තමයි. අර විශේෂ තැනක්තිවර සරවඥතාක් ඥානයාදී ඥානයන් හේතුකට ගෙන. රහතන් වහලාට එච්චර නෑනි. රාතන්වාසලා බිවෙන්නේ තුන්වාදක දේශනාව අහලා. නැ ඔක්කොම බුද්ධ, සබුද් සම්මා සම්බුද්ධ වෙනවා. බුද්ධ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තු සියලු දෙනා වහන්සේල බුද්ධයි. සම්බුද්ධ කියල කියන්නේ තමන් වහන්සේම ධර්මය අවබෝධ කරගන්නවානුන්ට අවබෝධ කරවන්න බැරුව. ඒ නිසා සම්බුද්ධයි. සම්මා සම්බුද්ධ කියල කියන්නේ. තමන් වහන්සේ ධර්මය අවබෝධ කර ගන්නවා අනුන්ටත් අවබෝධ කර ගැනීමේ පහසුව ඇති කරන්න පුළුවන් ශක්තියක් ඇතුව. ඒක නිසා සම්මා සම්බුද්ධයි. නිවන කියන්නේ හැමෝටම එකයි. නිවනේ වෙනසක් නෑ සුමනාරාජකුමාරිකා වහනවා සාමීනී දන්දීම නිසා නිවනට යනෝ. දද දන් නොදිීත් නිවනට යනෝ. නිවන වෙනසක් තිනවද. සමනාවනි දන් දුන්නාවේවා නොදුන්නාවේවා නිවනේ නං වෙනසක් නැත. දන්දුන්න ඇත්තන්ට නිවනේ මේ කොටසයි එහෙම කියල පෙවද කරන්න. බැරිය. නිවන නං කාටත් එකය කියල දේශනා කොට වදාලා. ඒක නිසා පින්මතුනේ අදත් අපි මේ වෙලාවේ පුරා. ඒගටාසන්න කාලයක් මේ අබිධර්ම වැඩ සටහන සිද්ධ කලාා මේ පිම්බලයෙන් හැම දෙනාටම කාන්තෙම් මේ කර්මයත් විපාකයත් නැමතහටගන්න කර්මයත් ඒවගේම ලෝකය පවතිනාකාරයත් මනාකොට තේරුන් අරගෙන. ඒ කාන්තෙෙන් කර්මනමෙති බන්ධනාගාරයෙන් නිදහස්සූ නිරෝධනම් වූ නිර්වාණ දහතුවට පත්තෙන්න්නට හැම දෙනාටම වාසනාව උදාවේවා කියනා සිර්වාදය පාර්ථනය සිද්ධ කරනවා. අද විශේසයෙන්ම්ම මේඋතුන් දේශනාවගේ සතියේ පොත්තපු දේශනාව ඒවාගේම ගියවරදේශනාව. විසේසේම්ම දාහික පින්වතුන්ම තමයි මාතර සැදැහැති පිරිසක් විසින්. ඇති පෝජනී ඩු දුුම්බර කාශ්‍යප සාමි පාධයන් වහන්සේ දේශක්‍යාණන් වහන්සේඇතුළ හාසංඟරුවණ සෙත් පපතාාගෙන වගේම මියගිය ඥාතීන්ට පින් දෙෙන්න්න මෞද මෞපියන් ඇතුළු සියල නෑ හිතුමිතුරන්ට පින් දෙෙන්න්න දෙවියන්ට පින් දෙෙන්න්න මේ පින අවස්ථාවක් කරගණු ලබනවා සියලු මියගිය ඇත්තෝ ඇැද වැඩ මෞ දෙ මෞපියන්. ගොරෝතුමන්නෑ හිතමි තුරං ආදී සියලොම මියගිය අය. මේපින් අනුමෝදං විත්වා සැපවත්තෙත්වා අමානිවන් දහිත්වා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදං වෙත්වා දෙවරෙකවරණය ආරක්‍ෂවා සිිර්වාදය නිරන්තරයෙන්ම සලසාධිත්වා අමානිවන්දකිත්වා. ඒවගේම මේ පින්වත් හැම දෙනාටමත් දේශනවිේදදාායකත්ය දරන මාතර පිින්වතුන්ටත්. ඒවාගේම පූජනී උඩු දුම්බර කාශ්‍යව සාමීන් වහන්සේඇතුළ මහසංගරුවනටත් මේ මෑණියන් වහන්සේලාටත් ඒවගේම මේ වාසනාවන්ත පින්වතුන් හැමෝටමත් ධර්මස්ශ්‍රවනය කරන හැමදිනාටමත් මේ උතුම් පිම්බලයෙන් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත්තිය ලැබේවා. සියලු අපළු පද්‍රව දුරුවේවා කරම නවග්‍රහදෝස දුරුවේවා අකුසල විපාකවාර දුක්කඳුරු දුරුවේවා අවිදු අන්ඳරු දුරුවේවා. පෙරපින් මතුවේවා හිතන පතන සියලු පැතුමං ඉෂ්ට සිද්ධ වේවා. සුවසේම පාරමේ ගුණ දෙවුණුවේවා අනන්තබුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිවී සැනසේ වදාළ අමානිවන සුවසේම අවබෝධ වේවා. ආකා සට්ටා ජබු මට්ටා දේවා නාගා මහිද්ධිකා පඤ්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක්කන්තුසාසනං, රක්කන්තුදේසන චරරකන් තුමම්පරන්ති අභිවාදනසිලිසනිචං වද්ධපචයිනෝ චත්තාරෝදම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරරෝගේ සම්පති සග සම්පතිමේමചේ අත නිම්බාන සම්පත්ති එමිනාතේ සමිජතු සාතුූසාතුූ සාදෝ අප කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් අපිධර්ම දේශනා මාලාවේ එක් දේශනාව පැක්තු ගෞරෝණය ස්වාමීින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. උන්හන්සේට මෙවැනි දේශනා ඉදිරියටත් සිදුකර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛරය ත්‍රිවිධරත්නය ආශිරවාදය ලැබේවා. අදදින අභිධර්ම දේශනාව සඳහා සැද හැති දායකත්වය ගෙන කටයුතු කරු ලබන්නේ මාතර පදිංචි සැද හැති දායක පිරිසක් විසින්. දාකතය දැකවන් සියලුමු දෙනාටත් නිදුක් නීරෝගී චිරජියුණේ ලැබේවා. එසේ නම් අදදිනට නියමිත අභිධර්ම දේශනාව මෙලෙස අවසන්කිරීමට ඇසූදානම ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.